ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුව හැමෝටම. ඉතින් අද නැගිටින්න නම් ගොඩාක් පරක්කු වුණා. උගලෝ දන්නවද අද නැගිටිනකොට වෙලාව 8:00 පහු වෙලා. ඉතින් මෙච්චර වෙලා අපි නිදාගත්තේ ගොඩ කාලයකට පස්සේ තමයි අපිට මෙහෙම නිදහසේ ඉන්න දවසක් හම්බුනේ. මොකද නැත්තම් සචිත් නිවාඩු ආවත් අපිට මොන මොනවා හරි වැඩනේ. ඒ නිසා අපි අද දවල් වෙනකම්ම නිදාගත්තා. ඉතින් අද දවස නම් ආරම්භ කරන්නේ නන්දුගි රස තේකින්. ඔයාලා දන්නවද සචිත් යන තැනට අරන් යනවා මේ නෝට්බුක් එක. මොකද එයා සාලෙට ගියත් නෝට්බුක් එක අරන් යනවා, කාමරේ හිටියන් නෝට්බුක් එක තියාගෙන ඉන්නේ. මොකද නිවාඩු හම්බුණාට සචිත් ඉතින් කෝල් වලම තමයි. ඉතින් ඒක එයාගේ රස්සාව. එතකොට අවශ්‍ය කරන එක එක නෝට්ස් හොයා ගන්න ඕන නිසා එයා නෝට්බුක් එක යන තැන තියාගෙන ඉන්නේ. අනිත් දේ තමයි මේ ලස්සන නෝට්බුක් එක මම එයාගේ ග්‍රැජුවේෂන් එක දවසේ අරන් දුන්නේ. එයා ඒක හරිම ආසාවෙන් පාවිච්චි කරනවා දැකලා මටත් සතුටුයි. කොහොම හරි පරක්කු වෙලා නැගිට්ටත් උදේ නිදහසේ තේක බිව්වා. ඊට පස්සේ දැන් ලෑස්ති වෙන්නේ මම උදේට කන්න මොනාරි හදන්න. ඉතින් ඊයේ මම ෆුඩ් සිටි එකට ගිය වෙලාවේ මේ හොට් ඩොග් බන් එකක් තිබිලා අරගෙන ආවා. මං සාමාන්‍යයෙන් මේ බන්ස් ගන්නෙ එදාම ගෙනල්ලා තියෙනවා නම් විතරයි. මොකද නැත්තම් කල්යන් යන්නේ මේ බන් එක හයි වෙනවනේ. ඉතින් ඊයේ ගෙනල්ලා මම ෆ්‍රිජ් එකට දාලා දැන් මේ හොට් ඩොග් එක හදන්න කලින් මයික්‍රෝවේව් එකට දාලා පොඩ්ඩක් රත් කරලා ගත්තා. ඉතින් ඒක කරන අතරතුර නන්දුට මං කිව්වා සොසේජස් ටිකක් බදලා තියන්න කියලා. එතකොට මට මේක හදාගන්න විතරයිනේ තියෙන්නේ. ඉතින් හොට් ඩොග් එකක් කඩෙන් කනවට වඩා මට හිතෙන්නේ මෙහෙම ගෙදරම හදාගන්න එක රසයි. ඉතින් මං ඒකට පේස්ට් එකක් හදනවා. ඒකට මං ඉස්සෙල්ලාම දානවා මේ චීස් ස්ප්‍රෙඩ් එකෙන් සාමාන්‍යයෙන් හැඳි දෙකක් වගේ. ඊට පස්සේ ඔගොල්ලෝ ළඟ ඇති සමහර විට අර චිලි ස්වීට් සෝස් කියලා ඉන්නේ සෝස් එකක්, ඒකේ පොඩි සීනි රසකුත් එනවා. ඉතින් ඒකෙන් ටිකකුත් දාගත්තා. ඒ වගේම ටොමැටෝ සෝස් ටිකක්, මයනිස් ටිකක්, ඒ වගේම විශේෂයෙන්ම චුට්ටක් මේකට සැර එකතු කරගන්න මං කොළපාට නයිමිරි සෝස් එකකින් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේ ටිකට තව ලුණු චුට්ටක්, ගම්බිරිස්කුඩු පොඩ්ඩක් දාලා මේක හොඳට කවලම් කරගන්න ඕනේ පේස්ට් එකක් වෙනකම්ම. ඇත්තටම එතකොට එන එක අපිට ඩිප් එකක් හැටියට ගන්නත් පුළුවන් ඔය මොන හරි කනකොට. ඊටත් වඩා මේ වගේ බන් එකකට මේ පේස්ට් එක ගාගත්තාම හරිම රහක් දැනෙනවා. ඇත්තටම මේ හොට් ඩොග් එක රස කරන්නේ මේ පේස්ට් එක රස වෙන තරමට. මට නම් හිතෙන්නේ එහෙමයි. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ හොට් ඩොග් බන් එක මේ වගේ දෙකට මැද්දෙන් කපා ගන්න ඕනේ. වෙන් වෙන්නම නෙමෙයි, ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් මැද්දෙන් ටිකක් කපලා ඊට පස්සේ අර අපි රසට අපේ රසට හදාගත්ත පේස්ට් එක මේකේ හොඳට ගා ගන්න ඕනේ. එතකොට තමයි නියමටම හොට් ඩොග් බන් එක රසටම එන්නේ. අහන්නකෝ, මේ බන් එක හදනකම්ම මං කල්පනා කරේ එක දෙයක් ගැන. ඇත්තටම ඇයි මේ බන් එකට හොට් ඩොග් කියන්නේ? මට නම් හිතාගන්න බෑ ඒක මේකට ගැලපුණේ කොහොමද කියලා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අර පේස්ට් එක ගාලා දැන් සුකුරුත්තමක් දාන්න හදන්නේ. සුකුරුත්තමක් නෙමෙයි, ඇත්තටම ඉතින් මේකට දාන්න ඕනේ සලාද කොළයක්, ඒ වගේම ලූණු පෙත්තක්, තක්කාලි පෙත්තක්, ඒ වගේම අපි කලින් ෆ්‍රයි කරපු සොසේජස් එක. ඉතින් අර ජම්බෝ සොසේජස් එකක් තියෙනවා නම් හොඳයි. ඒ වුණාට මං ගෙනාවේ චීස් ඇන් අනියන් සොසේජස් එක. ඒක අර ඇතුලේ චීස් මෙල්ට් වෙනවනේ ෆ්‍රයි කරනකොට. එතකොට තවත් රසයි මේ බන් එක. අර ජම්බෝ සොසේජස් එක එහෙම එකක් නැහැ. ඒ නිසා මං ඒකට වැඩිය කැමති නැහැ. ඉතින් මට හිතනවා මේ බන් එක රස වෙන්න මේ අපි ඇතුළට දාන සොසේජස් එකත් වග කියන්න ඕනේ කියලා. ඒ නිසා රසම රස සොසේජස් එකක් බලලා දාගන්න. එතකොට මේ බන් එක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. මම මේ විදියට හොට් ඩොග්ස් බන් හතරක් හදාගන්නවා. එකක් නන්දුට, එකක් මට, දෙකක් සචිට්ට.
මේ වගේ කෑමක් හදද්දි නම් සචිත් එක බන් එකකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි එයාට බන්ස් දෙකක්ම දුන්නේ. ඉතින් මට නම් මටයි නඳුටයි දෙන්නටම එකක් කෑවම හොඳටම බඩ පිරෙනවා. ඊට පස්සේ හොට් ඩොග් බන් එක තව ටිකක් රස කරගන්නයි ලස්සන කරගන්නයි කියලා හිතාගෙන හීනියට කපපු මාළු මිරිස් පෙති ටිකකුත් තිබ්බා. ඊට පස්සේ කරන්න තියෙන්නේ රසම රස ටොමැටෝ සෝස් ටිකක් ආයෙත් මේ හොට් ඩොග් බන් එක උඩින් පොඩ්ඩක් දාගන්න එක. එතකොට හොට් ඩොග් බන් එකට ලස්සනක් වගේම හොඳ රසකුත් ලැබෙනවා. ඔයාලා බලන්නකෝ ඉතින් මෙහෙම හදලා. ගෙදර අය ගොඩාක් කැමති වෙයි. අනිත් එක ඇත්තටම මට නම් කඩේ ගන්න හොට් ඩොග්ස් වලට වඩා ගොඩාක් රසට තිබුණා මේ බන් එක. මොකද අපි ගොඩාක් අලුත්, ඒ වගේම රස හොඳම දේවල් දාලානේ ගෙදර හදන්නේ. ඒ නිසා ඔගොල්ලොත් පුළුවන් වෙච්ච වෙලාවක මෙහෙම හදලා බලන්නකෝ. හොට් ඩොග්ස් ටික හදලා පොඩ්ඩක් පැත්තට කරලා ගෙදරට ගෙනාපු අඹ වගයක් තිබුණා. මේ දවස්වල ඉතින් හැම තැනම අඹනේ. අනිත් එක ගොඩාක් ලාභයි, මොකද මේ අඹ වාරි නිසා. ඉතින් ගෙනාපු අඹ ටිකක් තිබෙන නිසා මට හිතුණා මැංගෝ ජූස් එකකුත් හදාගන්න ඕනේ කියලා. මොකද ඉතින් සචිතුත් ඉන්නේ කාලෙකින්නේ ගෙදර. ඒ නිසා කම්මැලි බලන්න නැතුව ගොඩාක් කෑම බීම හදාද දෙන්න තමයි ඉතින් බලන්නේ. මොකද මන් දන්න තරමින් සචිත් මොකුත් ෆෘට් ජූස් නම් පෙවෙන්නේ නැහැ කෑම්ප් එකේ ඉඳිද්දි. ඉතින් පවුනේ. ඒ නිසා මං කරන්නේ තියෙන දේවල් කොහොම කොහොම හරි ඉතින් හදලා එයා නිවාඩු ඉන්න දවසට දෙනවා. මේ අඹවලට නම් ඉතින් සීනි ගොඩාක් දාන්න ඕනේ නැහැ. සීනි නැතුවත් බොන්න පුළුවන්. ඒ වුණාට සචිත් බොන එකක් නැහැ කියලා හිතලා මං සීනි පොඩක් එකතු කරගත්තා. ඉතින් සීනි ටිකක් දෙහි අඹුල් ටිකක් දාලා අයිස් අතරෙම්ම මේක බ්ලෙන්ඩ් කරලා ගන්න. ඉතින් සමහර වෙලාවට මේකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා, සමහර අය මේකට මුදවපු කිරි දානවා. ඉතින් ඕනම විදිහකට හදන්න පුළුවන්. මන් නම් ඉතින් ගොඩාක් ඒ දේවල් දැම්මේ නැහැ. ටිකක් වතුර ගතිය වැඩි වෙන්න සාමාන්‍යයෙන් අර වීගන වීගන යන්න පුළුවන් ගානට, අන්න ඒ ගානට තමයි ජූස් එක හදාගත්තේ. කෑම නම් කොච්චර රසට හැදුවත් වැඩක් නැහැ. අපි ඒක ලස්සන විදිහට පිළිගන්නේ නැත්තම්. බලන්නකෝ උදේ පාන්දර මගේ කිචන් එකට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. ලස්සන සුදුපාට පුංචි සමනලේ කිචන් එක වටේම පොඩි රවුමක් දාලා දැන් එයා ජනේලෙන් එළියට ගියා. ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා දැන් මම මේ උදේට සචිත්ට කෑම ටික දෙන්නයි හදන්නේ. ඉතින් සචිත් නිදහසේ ගෙදර ඉන්න හින්දාද මන්දා එයා වැඩිය කැමති නෑ ඩයිනින් ටේබල් එකට ඇවිල්ලා කෑම කන්න. ඉතින් කොයි වෙලාවෙත් එයා ටීවී එක ඉස්සරහා බලාගෙන ඉන්නවා, මොනවා හරි එක්ක නෙට්ෆ්ලික්ස් බලනවා, එහෙමත් නැත්නම් ඔහේ ඉතින් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් සචිත් කරන්නේ ස්ට්‍රෙස්ෆුල් රස්සාවක්නේ. ඒ නිසා ගෙදර ආපු වෙලාවට මම වැඩි එයාට කරදර කරන්නේ නැහැ. ඉතින් එයාට කෑම එක දීලා මෙන්න මෙයාට කෑම එක දුන්නා. මං ඉතින් මෙයාගෙන් රසද කියලා අහන්න දෙයක් නැහැ. මොනවා දුන්නත් එයා හරිම රසයි කියනවා. ඉතින් නන්දුටත් කන්න බන් එක දීලා මමත් සචිත් ළඟට ඇවිල්ලා දැන් උදේට කන ගමක්. ඉතින් එයා මේ විදිහට රසට ඒක රස කර කර කනවා දැක්කහම මට ඇත්තටම සතුටුයි. ඉතින් උදේ කෑම වේලෙන් පස්සේ මම පොඩ්ඩක් ආවා කොරටුව පැත්තේ. මේ දවස්වල ඔන්න කුරුණෑගලට හොඳටම වහිනවා. ඉතින් ගස් ලැබුණම් අපිට ගෙදරට කඩෙන් ගේන්නම වෙන්නේ. මෙන්න මේ පුංචි ගස් ලැබු ගහ එයාගේ වයසට නෙමේ වැඩ. ඉතින් එකක් ඉවර වෙන්නේ එකක් කොහොම හරි දෙනවා. ඉතින් නන්දු මට මතකයි ඒ ගස් ලැබු ගහ වවපු විදිහත්. එයා මැරෙන්න ගියේ එනට නන්දු කොහොම හරි යාට පණ ගත්තා. ඉතින් කොරටුව පැත්තේ ටිකක් වෙලා හිටියා. පොඩක් ඇවිද ඇවිද ඉන්නකොට තමයි දැක්කේ අපේ මුකුණ ඇන්න පාත්තිය වගේම මෙන්න මේ අම්මිරිස් පාත්තියෙත් හොඳට කරල් හැදිලා තියෙන බව. ඉතින් අද මං හිතුවා මේ අමුමිරිස් ටික කඩන්න. මොකද මං හිතුවා තව ටිකක් තිබ්බොත් මේක එක්කෝ වැඩිලා යනවා, එහෙමත් නැත්නම් අර මෝරලා වැඩි වෙනවා. ඉතින් මේ ගානට කඩා ගත්තාම අපිට පුළුවන් මේක හොඳ වැඩකට
ගන්න. මොකක් දන්නවද? මං හිතුවා මේ අමු මිරිස් වලින් අමු මිරිස් අච්චාරුවක් හදාගන්න. මොකද මං දැකලා තියෙනවා ගොඩක් අය කෑම කන්න හදද්දි අම්මිරිස් කරලක් ඉල්ලනවා. ඉතින් අපේ සචිතුත් එහෙමයි. එයාටත් වෙලාවකට අම්මිරිස් කරලක් ඕනේ. ඉතින් මං දැක්කා රසට අමු මිරිස් හදන වීඩියෝ එකක්. මේ ඒක නිකන් අච්චාරුවක් වගේ ඉන්ඩියන් වීඩියෝ එකක්. ඉතින් මං ඒ විදිහට අම්මිරිස් ටික හදාගන්න හිතුවා. මං ඒක හදනකොට ඔයාලට වීඩියෝ එකක් කරන්නම්කෝ, ඔයාලත් හදලා බලන්න. ඉතින් මට සතුටු, මගේ අත්තිකින්ම හදපු අමු මිරිස් වගාවෙන්ම අමු මිරිස් අරගෙන ඒ අච්චාරුව හදන්න ලැබිච්ච එක. ඉතින් මේ අම්මිරිස් පැලයක් මම ගෙනාවේ රුපියල් 25කට. ඒකේ පැල දෙකක් තිබුණා. ඒ කියන්නේ එක පැලයක් රුපියල් 12යි 50ක් වගේ. ඒ වගේ පුංචි ගාණක් වේදන් කරලා මේ විදිහට අමු මිරිස් පැලයක් හදාගත්තාම අපිට ඒකෙන් කොච්චර ප්‍රයෝජනවත්ද? ඇත්තටම මේ ගෙවතු වගාව කියන්නේ අපි හැමෝම හරිම උත්සාහයෙන් කරන්න ඕන දෙයක්. මොකද ඒකෙන් අපිට ලැබෙන මානසික නිදහස වගේම මානසික සුවය වගේම ඇත්තටම හරියට කරොත් ගෙදරට ලොකු උදව්වක් හම්බ වෙනවා ආර්ථිකයේ වශයෙන්. ඒ වගේම තමන්ගේ අතින් හදලා තමන්ම සාත්තු කරලා තමන්ගේ අතින් මේ පළදාව නෙලාගෙන තමන්ගේ අතින්ම රසට උයාගත්තාම ඒ එළවලු වල දැනෙන රසය, ඒ කෑම වල දැනෙන රසය, ඒකට මට නම් හිතන්නේ උපමාවක් නැහැ. අමු මිරිස් නම් ටිකක් වැඩිපුර හැදිලා තිබුණට මාළු මිරිස් ගස්වල නම් මේ පාර ගොඩාක් කරල් තිබුණ නෑ. හේතුව තාමත් වැස්සනේ. ඒ නිසා වෙන්න ඇති. අර මල් පිපුණට පරාගණය වෙන්න විදියක් නෑනේ. මල් ටික ඔක්කොම වැස්සට සෞත්තු වෙලා වැටෙනවා. ඒ නිසා තමයි මාළු මිරිස් චුට්ටක් අඩු. ඉතින් අමු මිරිස් ටිකයි මාළු මිරිස් ටිකයි කඩාගත්ත පැපොල් ගෙඩි 3යි අරගෙන මං දැන් කුසිය පැත්තට ආවේ දවල්ටත් උයන්න එක්ක. හැබැයි මට හිතුණා අද මට මේ අමු මිරිස් අච්චාරුව දාන්න වෙලාවක් නැති වෙයි කියලා. ඒ නිසා මං ඒක හෙට විතර කරන්න තියාගන්නවා. එහෙම කරලා දැන් ඉක්මනට දවල්ට උයන්න ගන්න ඕනේ. ඔන්න අද මං උයන්නේ ඕගොල්ලෝ මගේ ළඟ තියෙන වළං වලින් ආසම වළං ජාතියක, අර කොරියන් වළං ටික. ඉතින් මේවා නිතරම මං උයන්නේ නැහැ. ඉතින් අද ආස හිතුණා උයන්න. නැත්තම් මං සාමාන්‍යයෙන් අපේ ලංකාවේ මැටි වළං වලනේ උයන්නේ. ඉතින් අද වෙනසකටත් එක්ක මේ වළං වල උයන්න හිතුණා. ඉතින් මුලින්ම මං වට්ටක්ක නියඹලාවක් හදන්න යන්නේ. අපේ ගෙදර නිතරම වගේ මේ වට්ටක්ක නියඹලාව හදනවා. මොකද මමත් ඒකට හරි ආසයි, සචිතුත් ආසයි, මං හිතන්නේ නන්දුත් ආසයි. ඉතින් මේක නම් මං ඕන තරම් ඕගොල්ලොත් එක මේ රෙසිපි එක ෂෙයා කරගෙන ඇති. ඒ නිසා මං ඉතින් ආය ආය කියන්නේ නැහැ. මගේ යාළුවන්ට කම්මැලිත් ඇතිනේ මේක අහලා. ඉතින් අවශ්‍ය කලමනා ඔක්කොම දාලා වටක්ක ටික දැන් තැම්බෙන්න ලිපෙන් තියාගන්න හදන්නේ. ඊට පස්සේ මං ඊළඟට හදන්න හදන්නේ තුඹ කරවිල ටිකක්. ඕගොල්ලෝ තුඹ කරවිල කාලා තියෙනවද? මං නම් හිතන්නේ තුඹ කරවිල දැන් සෑහෙන ජනප්‍රියයි. ඇත්තටම මේ තුඹ කරවිල අපි හිතන්නේ හරිම තිත්තයි කියලානේ. හැබැයි අනිත් කරවිල වගේ නෙමෙයි මේවා, හිම තිත්ත නැහැ. ඉතින් අර ඇත්තටම කිව්වොත් අර ලොකු රසකුත් නැහැ. හැබැයි අපි තුන පහ ටිකක් වැඩිපුර දාලා හොඳට හැදුවොත් රසයි. ඇත්තටම මම කියන්නේ ලොකු රහක් නැහැ, ලොකු රසක් තියෙන එළවලුවක් නෙවෙයි. ඒක කාලා තියෙන යාළුවෝ මාත් එක්ක එකඟ වෙයි. අපි හදන විදිහෙන් තමයි ඒක රස වෙන්නේ. ඉතින් තුන පහ ටිකක් වැඩිපුර දාලා තෙල් පොඩ්ඩක් දාලා තෙම්පරාදු කරලා ඉතින් එහෙම හදාගත්තම රසයි. මේකේ රසට වඩා මේක ගොඩාක් ගුණදායි එළවලුවක්. ඒ නිසා තමයි මේක මෙච්චර මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් තුඹ කරවිලවල ඇට ටික මෝරලා නම් අයින් කරන්න ඕනේ. මෝරලා නැත්තම් ඇටත් එක්කම උයන්න ඕනේ. හැබැයි මම ඉස්සර හිතාගෙන හිටියේ තුඹ කරවිල කියන්නේ සාමාන්‍ය කරවිලවලට වඩා තිත්තයි කියලා. පස්සේ මේවා උයන්න ගත්තාම තමයි දැනගත්තේ මේවා එහෙම තිත්ත නෑ, මේවා නිකන් අමුතු රසක් තියෙන්නේ. මං තුඹ කරවිල වලට කහ, ගම්බිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, අමු තුන පහ කුඩු,
කුරුඳුපොත්තු උළුහාල් මේ ඔක්කොම දාලා දියකිරි පොට්ටකුත් දාලා මේ විදිහට හොඳට මේකට ලුණු ඇඹුල් අල්ලන්න තියාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මස් කරි 3-5 කුඩු පොඩ්ඩක් දාන්නත් පුළුවන්, බැදපු 3-5 කුඩු පොඩ්ඩක් දාන්නත් පුළුවන්. කොහොම හරි අර පොලොස් වලට තරන්නම් 3-5 දාන්නේ නැහැ. ඒ වුණාට 3-5 ටිකක් වැඩිපුර දාලා මේ විදිහට හොඳට ලුණු ඇඹුල් අල්ලන්න තියාගන්න ඕනේ. ඉතින් ඒක ලුණු ඇඹුල් අල්ලන තියාගන්න අතරතුර වට්ටක්ක ටික නම් දැන් හිමීට තැම්බීගෙන ඉන්නේ. දැන් මම වංගෙඩියක් අරගෙන ඒකට රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු, කරපිංච රම්පේ, අමු මිරිස් හරි කොච්චි මිරිස් හරි දාලා හොඳට කොටා ගන්නවා. මේ නම් තුඹ කරවිලේකට නෙවෙයි, මේ ටික මං හදාගන්නේ වැව් මාළු ටිකක් හදාගන්න. ඉතින් සචිත් ගොඩාක් ආසයි වැව් මාළු කන්න, ඒ නිසා මං ඊයේදී අරගෙන ආවා. ඉතින් වැව් මාළු එකට වළඳ ලිපට කරලා වට්ටක්කයකට මිටි කිරි ටිකත් එකතු කරගත්තා. වට්ටක්කයකට අද ටිකක් වැඩිපුර මිටි කිරි එකතු කරගන්නවා. මොකද චුට්ටක් විතර හොදි ගතිය තියාගන්න තමයි නියඹලා එක හදන්නේ. වැව් මාළු එක හදාගන්න වළඳක් ලිපට කරලා තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියලා ඒකට අබ ඇටයි සූදුරුයි දාලා බැදීගෙන එනකොට අර අපි වංගෙඩියට දාලා කොටාගත්ත අඩුමු කුඩුම ටික ඔක්කොම බැදෙන්න තෙලට දාගන්න ඕනේ. මෙහෙම වැව් මාළු එක හැදුවහම ගොඩාක් රසයි. දැන් මම මේ ලෑස්ති වෙන්නේ අඹරගත්ත පොල් ටික වට්ටක්කයකට එකතු කරගන්න. ඔයාලා දන්නව ඇතිනේ මං කලින් කොහොමද පොල් ටික අඹරගන්නේ කියලා. පොළොයි, අබයි, කහයි, සුදු ලුණු, රතු ලුණු, කරපිංච රම්පෙත් පොඩ්ඩක් දාලා ගම්බිරි චුට්ටකුත් දාලා හොඳට ක්‍රීම් වෙන්න අඹරගන්න ඕනේ. අඹරගෙන වට්ටක්කයකට එකතු කරලා ටික වෙලාවක් තියලා වට්ටක්කයක බාගන්න තියෙන්නේ. ඊට පස්සේ අර වැව් මාළු එකට ලුණු කරපිංච රම්පෙ හොඳට බැදුනනේ, ඒකට වැව් මාළු හදන්න දාන අනිත් 3-5 වර්ග ටික ඔක්කොම දාලා හොඳට බැදුනට පස්සේ වතුර එකතු කරන්න හදන්නේ. ඉතින් මේ වැව් මාළු එකට 3-5 දානවායි කියන්නේ ඔයාලට දැන් මම නම් දැම්මේ බැදපු 3-5යි, මිරිස් කුඩුයි, මස්කරි 3-5 කුඩු පොට්ටෙකුයි, කහ කුඩු, ගම්බිරිස් කුඩු වගේ දේවල්. ඉතින් ඔයාලා මාළු යන්න ගන්න ඕනම 3-5 එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වතුර ටිකක් දාලා ඊට පස්සේ තක්කලි පොඩ්ඩකුත් දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්බිරිස් කුඩුත් එකතු කරලා ඒ ග්‍රේවි එක තමයි මං ඉස්සෙල්ලාම හදාගන්නේ. මොකද වැව් මාළු කියන්නේ ඉක්මනට කුඩු වෙන ජාතිය මාළු ටිකක්. අනිත් එක අද මං ගත්ත වළඳත් පොඩීනේ. ඒ නිසා ග්‍රේවි එක හදලා අන්තිමට වැව් මාළු ටික එකතු කරගන්නවා. වැව් මාළු එකේ ග්‍රේවි එක හදන අතරතුර මම තව වළඳක් ලිපට කරලා අපේ තුඹ කරවිල ටික හදන්න අවශ්‍ය කරන ලුණු, සුදු ලුණු, කරපිංචි රම්පෙ ටික තෙම්පරාදු කරගත්තා. තෙම්පරාදු කරගෙන අප ටිකකුත් පුපුරන්න දාලා තව මිරිස් කුඩු පොඩ්ඩකුත් දාලා තුඹ කරවිල එකත් රසයට උයාගන්න හදන්නේ. ඉතින් මේ වෙනකොට වට්ටක කරි එක හදලා ඉවරයි. දැන් වැව් මාළු එකේ ග්‍රේවි එකටත් මං අන්තිමට ගම්බිරිස් ටිකකුත් දාලා තව එක උතුරන්න දෙන්න ඕනේ. මේ වෙලාවේ අර තෙම්පරාදු කරගත්ත ලුණු ටිකට මම තුඹ කරවිල ටික දාලා තෙලෙම්ම චුට්ටක් මේ තුඹ කරවිල ටික මැලවෙන්න අරිනවා. දැන් වැව් මාළු එකේ හොදි එක හොඳට උතුරගෙන එනකොට අපි කලින් සෝදානම් කරගත්ත මාළු ටික දැන් ඒ හොදි එකට එකතු කරගන්නයි තියෙන්නේ. ඉතින් වැව් මාළු එක හොඳට සෝදලා ඒකට ලුණුයි, ගම්බිරිස් කුඩුයි, කහයි දාලා අතගාලා තිබුණේ හොඳට ලුණු ඇඹුල් අල්ලන්න. දැන් තියෙන්නේ අර ග්‍රේවි එකට මාළු ටික එකතු කරන්න. ඉතින් මෙහෙම කරාම අර අපිට ලොකුවට ඒ හොදි එක හැඳි ගන්න ඕනේ නැහැ. එතකොට මාළු කෑල්ලත් පොඩි වෙන්නේ නැහැ. මේක අර පොඩි වළඳක් නිසා. ඉතින් මේක තමයි මේ සෙට් එකේ තියෙන ලොකුම වළඳ. ඒ වුණාට ඒකත් චුට්ටක් පොඩි. හැබැයි මෙහෙම උයනකොට වළඳ ලොකු පොඩි එක මේකට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් වැව් මාළු එක පොඩ්ඩක් තව ඉදෙන්න ඇරලා මං තුඹ කරවිල එකට
දැන් මිටිකිරි ටිකක් දාගන්න හදන්නේ. ඉතින් තුඹ කරවිල එක කපලා තිබ්බ වළඳටම මිටිකිරි ටික දාලා ඒ තුන පහ ටිකත් එක්කම මිටිකිරි ටික තුඹ කරවිලේකට එකතු කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේක පොඩ්ඩක් හොඳට හැදෙන්න. ඉතින් ඊට කලින් මං තව බැදපු තුන පහ ටිකක් එකතු කරගත්තා. මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ තුඹ කරවිලේක රස කරගන්න පුළුවන් අපි ඒකේ රස බල බල එකතු කරන තුන පහ වලින් කියලා. ඔන්න ඉතින් දැන් වැව් මාළු එකත් උයලා ඉවරයි, වට්ටක්ක එකත් ඉවරයි, ඒ වගේම තුඹ කරවිල එකත් දැන් උයලා ඉවර වෙගෙන එන්නේ. අද නම් මට තෙල් චුට්ටක් විතර වැඩිපුර යනවා. හැබැයි මම තෙල් ටික පුළුවන් තරම් තෙල් පාවිච්චි කරනකොට අර බෙදලා බෙදලා පොඩ පොඩ හැම එකටම දාලා හදනවා. මොකද රසට හදන්නත් හැබැයි කෑම ටික. ඉතින් ගෝවා කොළ මැල්ලුමක් හදාගන්න හදන්නේ. ගෝවා කොළ මලවද්දී මේ විදිහට සුදු ලුණු ටිකක් කරපිංච රම්පේ කෑලි මිරිස් එක තෙම්පරාදු කරලා ගෝවා මැල්ලුම හදාගන්නකොට හරිම රහයි. ඉතින් අර අද මේ වෑංජන තුනටම මම තෙල් එකතු කරනකොට ඒ තෙල් ටික පොඩක් අඩු කරලා බෙදලා බෙදලා තමයි එකතු කරගත්තේ. ඉතින් කාලෙකින් සචිතුත් ගෙදර ඉන්න නිසා රසට කෑම ටික හදන්නත් හැබැයි අනිත් එක අපේ ගෙදරම ගස් වලින් හැදෙන පොල් තෙල් නිසා අර මට හොඳටම ෂුවර්නේ පොල් තෙල්. ඒ නිසා ඉතින් මම ලොකුවට ඒක ගැන හිතන්නේ නැහැ. මොකද මට හිතෙනවා අර කාලයකින් ගෙදර එනකොට අර බෙහෙත් වගේ කෑම හදලා දෙනවට වඩා පුළු පුළුවන් විදිහට රසට කෑම ටික හදලා දුන්නොත් හොඳයි කියලා. ඔන්න දැන් නම් මං දවල් කෑම ටික ඔක්කොම හදලා ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අපේ ගෝවා කොළ මැල්ලුම, එතකොට මේ තියෙන්නේ තුඹ කරවිලේක, එතකොට මේ තියෙන්නේ වැව් මාළු එක, ඊට පස්සේ වට්ටක කරි එක. ඉතින් මෙච්චර හදලත් ආයෙ සජිත් කිව්වා එයාට පපට නොයි මිරිසොයි බැදලා වුණේ කියලා. ලේසි නෑ මෙයාගේ රස දිව නහර පිනවන්න, ලේසි නෑ. ඉතින් මං බට්ටික බෙදනකන් නන්දුට කිව්වා ඔයා එනම් ඒ වැඩේ කරන්න කියලා. ඉතින් මේ සජිත් කියන්නේ එහෙමයි, එයාට කෑම රස නැත්තම් එයා කන්නෙම නෑ. ඉතින් එහෙම වුණාම තව දුකයිනේ. ඒ නිසා ඉතින් ඉන්න දවස් ටිකේ වලියෝනේ නැහැ, එයා කැමති විදිහට කෑම ටික අදලා දෙනවා. මොකද එයා මට කියන කතාවක් තමයි අනේ මේ මට ඔය ලෙඩ විදිහට නම් හදන්න එපා, මං ආස නැහැ කන්න, මං ඉඳලා ගෙදර එන්නේ රහට කන්න එහෙම කියනවා. අර එයාට මේ අර තෙල් එහෙම නැතුව එහෙම අදලා දුන්නාම දියට වගේ එහෙම කියනවා. ඉතින් ඒ නිසා ඉතින් දන්න වැඩ ටික ඔක්කොම දාලා කෑම ටික හදන එක තමයි කරන්නේ. හැබැයි ඉතින් වෙලාවකට බොරු කියන්න ඕනේ නැහැ. මමයි නන්දුයි ගෙදර ඉන්නකොට මේ වගේ 3-4 එහෙම හදන්නේ නැහැ. ඉතින් හිතුනහම හදනවා, ආස හිතුනහම හදන් කනවා. නැත්තම් ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් 1-2 වැඩි වුණොත් 3. ඉතින් ඇත්තටම මෙහෙම මේ ගොඩ කෑම හදන්නේ නැහනේ. ඉතින් සචිත් ඉන්න දවසට තමයි අපි මෙහෙම අර හිතලා මතලා කිරලා මැනලා කෑම හදන්නේ. එයා නිසා ඉතින් ඒ දවස්වලට අපිත් හොඳට කනවා. මොකද ගෙදර ඉතින් අර නන්දුයි මමයි ඉන්නකොට අර එහෙම විශේෂ කර කර කෑම හදන්නේ නැහැ. ඉතින් සජිත්ටත් කෑම බෙදලා දීලා මමත් කෑම එක හදගෙන එයත් එක්කම එකතු වෙලා කෑවා. ඉතින් කෑම කාලා අද අපි කතා වුණා අපි යමු උඩකොටුව වැව බලන්න කියලා. ඉතින් අපි දෙන්න එක නෙමෙයි සිය පවුලත් එක්කම තමයි යන්නේ. මොකද ෂේනුයි මින්දි ඒගොල්ලන්ට පුරුදුම නැහැ මෙහෙම චේන් එකේ ගිහිල්ලා. ඉතින් දැන් මම මෙහි පදිංචියට ඇවිල්ලා අවුරුදු 7කටත් වැඩි. නමුත් උඩකොටුව වැව කියන්නේ අපේ ගමේ වැව, කවදාකවත් මෙතනට ඇවිත් නැහැ. ඉතින් මං කාලෙක ඉඳන් කිව්වා සචිත් අපි යමු බලන්න යමු කියලා. ඉතින් අද මේ චන්ඩිය දෙන්නවත් එක්කගෙන අපි ආවා අපේ ගමේ වැව බලන්න. වෙලාවකට මට සතුටුයි අවුරුදු 7ක් ගිහිල්ලා හරි අද මට මෙතෙන්ට එන්න ලැබිච්ච එක ගැන. මොකද අපි දැන් ගෙදරට එන පාර කියද්දී හැමතිස්සෙම කියන්නේ උඩකොටුව වැව පහු කරගෙන එන්න, උඩකොටුව වැව පහු කරගෙන එන්න. ඒ කොච්චර කිව්වත් අපි උඩකොටුව වැව දැකලා නැහැ. අර පාර තියෙන්නේ බන්ටක යටින්නේ. ඉතින් අද තමයි මේ බන්ටක උඩ නැගලා මේ වැව දැක්කේ.
ඉතිං අපේ ගෙදර ඉඳලා මං හිතන්නේ මීටර් 200ක් 250ක් විතර ඇති. කවදාවත් ඉතින් දැකලා නැහැ මං. ඉතින් අද තමයි දැක්කේ. හරිම ලස්සනයි. මං ඒකයි හිතුවේ තනේ අපේ ගෙදර මේ වැවට මායින් කරලා තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. ඉතින් කොහොම හරි ගොඩ වෙලාවක් වැව දිහා බලාගෙන හිටියා. මම වැව ළඟට ආවටත් වඩා සතුටු ෂේනුවයි මින්ඩිවයි මෙතෙන්ට ගෙනාපු එක. එයාලට පිස්සු වගේ. ඉතින් වැව ළඟ මොනවද මන් දන්නේ, මේ ගස් වර්ගයක ගෙඩි වර්ගයක් තිබුණා. මං හිතුව මේවා දන් කියලා. සචිත් නම් කිව්වේ මොන හරි මේ කන් නැති ගෙඩි ජාතියක් වෙන්න ඇති. කන ගෙඩි ජාතියක් නම් ඔහොම තියෙන්නේ මේ ගමේ. ඉතින් චුටි බබාලා එනවා ඇතිනේ මෙතෙන්ට. ඉතින් මේ මොකද්ද මන්ද, මේක මේ සොරවෝද මන්ද, මට දන්නේ නැහැ ඒක. මං හිතන්නේ මෙතනින් තමයි වතුර එළියට යවන්නේ. ඉතින් මං එතනට ගියාම මින්දි මේ කෑ ගහනවා, යන්න එපාලු. මේ එයා හරි බයයි. අනිත් එක යාට හොඳට තේරෙනවා ඔය එයා බලාගෙන ඉන්නවා. අක්කි වැටේ නා, අක්කි වැටේ, අක්කි වැටේ මගේ. අපේ මින්දි ගෑනු ළමයෙක් වුණාට හරිම වසයි. මන් දන්නේ එයා අපිට විතරයි හීලෑ, අනිත් හැමෝටම හරිම වසයි. එයා හපන වෙලාවක්, එයාට තරහ යන වෙලාවක් අපිට හිතාගන්නත් බෑ. හැබැයි අපිට හරි ආදරෙයි. අනිත් අයට නම් බොරු කියන්න ඕනේ, වසයි එයා. ඉතින් අපි ගැන හොඳට කල්පනාවෙන් ඉන්නේ එයා. ඉතින් ඒකයි මම මෙතෙන්ට ආවමත් සචිත් කියනවා එතනින් හෙල්ලුනේවත් නෑලු. ඒකට මෙන්න මෙයා. මෙයා නැව ගිලුණත් බෑන්චූන් වර්ගේ බල්ලේ. මෙයා ලැබ්ඩරෝ වර්ගේ බල්ලෙ නෙමෙයි, මං කියපු ජාතියේ බල්ලේ. මේ එයා වතුරට පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසාම ඉතින් අද එක්කගෙන ආවේ. හැබැයි ඔය පිට හරිය තාම තුවාල කරගෙන දැන් නම් හොඳයි. එනට අර බෙහෙත් පාරේ යන්නේ නැහැ. ඕම් පේනවනේ ඉඳගත්තා. අනේ ඉතින් අහිංසක සත්තු, ඇයි දන්නවද මං එහෙම කියන්නේ? එක්කෝ අපේ වත්තේ නැත්තම් කොරටුවේ වැඩිමුණොත් තාප්පෙන් එළිය චුට්ටක් කොහෙ මෙහෙ ඇවිදින එකනේ. මේ වගේ එයාලට අවස්ථාවක් නැහනේ. ෂේනු හොඳට වතුර නටන අතරතුර මින්දි හොඳට වැවෙන් වතුර බොනවා. එන්න එන්න එන්න. ෂේනු නම් අත ඇරියොත් වැවට පණි. ඒකට මින්දි වතුරට හරිම බයයි. පේනවනේ අර බැම්ම උඩ ඉඳන් ඉන්න විදිය, එයා හරි බයයි වතුරට. ෂේනු නම් අයියෝ මට නම් තේරෙන්නේ නැ මේගොල්ලන්ගේ වර්ගය හැටි. ඔය පේනවනේ වතුර නටලා අන්තිමේදී මුළු ඇඟේම මඩ. ගෙදර ඇවිල්ලා පොඩක් ඔෂකකුත් දාන්න උනා එයාට. එයා ඔක්කෝම හාරනවා. ඉතින් මින්දි නම් ඉතින් හරි හොඳයි. එයා වයසත් එක්කනේ දැන් එයා හොඳ ලොකු තරුණ කාන්තාවක්. ඒ නිසා යාට හොඳට තේරෙනවා. ඉතින් අයියත් එක්ක හොඳට වැවදිහා බල බල හිටියා. ඒ අතරතුර මමයි නඳුයි තව චුට්ටක් ඉස්සරහට ගිහින් ආවා. දැන් නම් ඉතින් සචිත් කිව්වා ඔය ඇති ඔය ඇති යමු කියලා. ඉතින් දැන් ඔන්න කට්ටියත් එක්ක ආපහු යනවා. ඉතින් මට වරට කියන්න බැරි වුණා දැන් මේ දෙන්න එළියේ අරන් එනකොට වටේම ගෙවල් වල බල්ලෝ ටික අම්මෝ බුරනවා. මං හිතුවා මරා ගනී කියලා. මුළු ගමම බල්ලෝන්ගේ සන්දි විතරයි. මේ ඇත්තටම අපිට මටයි නන්දුටයි නම් කොහොමත් මරන් එන්න බෑ. කොහොම හරි වටේ පිටේ ඉන්නෙත් අපි අඳුරන අය, අඳුරන බල්ලෝ. මොකද ඒගොල්ලෝ වෙලාවකට අපේ ගෙදර එනවා. ඒ වුණාට ඉතින් මුළු ගමම බල්ලොන්ගේ සද්දෙන් තමයි අන්තිමේදී ගෙදර එනකම්ම තිබුණේ. ඉතින් ගෙදර ආපු ගමන්ම වොෂ් එකක් දාලා මට අසීතුණා ටිකක් වැටිපුර කහට දාපු හොඳ කිරි කහට එකක් බොන්න. ඉතින් දැන් මහන්සිත් එක්කනේ එන රවුමක් ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් ඒ නිසා මං ආපු ගමන්ම කරේ වොෂකත්තාල තේ හදන්න ගත්ත එක. මං මේ බදාදට වීඩියෝ එකක් ගේන්න හිතනවා. ඕගොල්ලෝ මේ ළඟදි මං දාපු වීඩියෝස් වල දැක්ක ඔයාලා ආස ආස හිතන පුංචි පුංචි බඩු ගැන විස්තර ටිකක් එක්ක. මොකද මට ඒව කොච්චර කමෙන්ට් වලට කොච්චර කියලා රිප්ලයි කරන්නද කියලා හිතාගන්න බැහැ. ඒ නිසා මං හිතුවා ඒව ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේවා ගත්තේ මෙහින් මෙහින් මේ ගානට කියලා මගේ යාළුවන්ට කියන්න. ඉතින් මේ වීඩියෝ එක මම ගොඩක් වෙලාවට තාම නම් හදලා නැහැ.
බදාද වෙද්දි හදලා ඉක්මනටම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතනවා. මොකද ගිය පාර සඳමට වීඩියෝ එකක් දාන්න බැරි වුණානේ. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණානේ මේ පාරේ මේ වීඩියෝ එකක් දාන්නම් කියලා. ඒ නිසා මම ගොඩාක් උත්සාහ කරනවා මේ බදාදට ඔයාලට ඒ මගේ සුකුරුත්තම් බඩු ටික කොහෙන්ද ගත්තේ කියන වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ගේන්න. ඉතින් මේ කෙටල් එකේ ලේසිම වැඩේ තමයි අර කහට ටික දැම්මහම තේකොළ එන්නේ නැහැ එළියට. ඉතින් අපිට අර ආය ආයේ පෙරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් කිරි කහට එක හදලා මං චුට්ටක් අර කහට යාරේ දානවායි කියන්නේ එහෙම පොඩ්ඩක් කරා. හැබැයි ඇත්ත තමයි එහෙම අපි දෙපාර තුන් පාරක් කරාම තේකට අමුතු රසක් එනවා. මං හිතන්නේ අර පෙනපෙන ඉන්නේ හින්දාත් දන්නේ මොකක් හරි අමුතු රසක් ඇත්තටම එනවා තමයි එහෙම අර අපි එහෙම උඩ දාලා ගත්තාම. ටිකක් ලොකු කෝප ගත්තට ඇත්තටම මේවෙන් පිරෙන්න නම් තේ බොන්නේ නැහැ අපි. මේකෙන් භාගයක් වගේ තමයි බොන්නේ. මොකද එච්චර තේ බොන්න බෑනේ. ඉතින් මේවා මෙහෙන ලොකු මග්නේ. ඉතින් ආසී හිතලා මං ගෙනාවට පස්සේ මේවෙන් දෙපාරක් විතර වගේ තමයි බිව්වේ. ඉතින් අද සචිතු තින්න හින්දා ආසී හිතුණා මේ මග්වල බොන්න. හැබැයි ඉතින් ඒවැ පිරෙන්න නම් බොන්න බෑ. ඒ වගේම ගෙදර ෆ්‍රිජ් එකේ තිබුණා ගෙනාපු කේක් කෑලි වගේක්. ඉතින් නන්දුනන්ත ඒකයි කේක් කෑල්ලයි අරගෙන මම හිතේ ගියා කාමරේට. ඉතින් මමයි සජිතුයි සාලෙට වෙලා පොඩි චැට් එකකුත් දාගෙන කතා කර කර තේක බිව්වා. ඉතින් බොරු කියන්න ඕනේ කේක් වලට නම් අපි ගොඩාක් ආස උන්නේ නැහැ. සචිත් නම් කොහොමත් ආස උන්නේ නැහැ. ඉතින් අර පිටින් ගෙනාවම ගෙදර හදනවා වගේ නෙවෙයිනේ. ඉතින් කොහොම හරි තේ ටික බීලා දැන් ලෑස්ති වෙන්නේ හවස ගිලම්පස පූජාවට. ඊයේ හවස මං එනකොට අලුතෙන් මල් ටිකක් ගෙනාවා. ඒ ටික මම වෙනම වතුර එකක දාලා තිබුණේ අද පූජ කරන්න හිතාගෙන. ඉතින් දැන් මල් වාස් ටික ලෑස්ති කරගන්න ඕනේ. මේ දවස්වල ෆ්‍රෙෂ් මල් හරීම අඩුයි හොයාගන්න. මල් අක්කගේ කඩෙත් ෆ්‍රෙෂ් මල් අඩුයි, නෙළුම් මලුත් ටිකක් අඩුයි. මොකද වැස්සට වැව් පිරිලානේ. අද වැවට ගිය වෙලාවෙත් මන් දැක්කා නෙළුම් පැල තිබුණට එක මලක්වත් තිබුණ නැහැ. මේ මල් ටිකත් මම ජයරත්නකී ඉන්න සුදර්ශන මල්ලිට වැඳලා වැඳලා වගේ ගත්තේ. හරිම අමාරුයි. මොකද මට බුදුමැදුර මල් නැතුව තියෙද්දි පුදුම පාළුවක් දැනෙන්නේ. මම මොන දේ නැතත් කොහොම හරි බුදුමැදුරට මල් ටික නම් ගේනවාම තමයි කොහෙන් හරි හොයලා. මොකද අපේ අනිත් වැඩ කරද්දි දැනෙන සතුට වෙනයි, බුදුමැදුර වැඩ කටයුතු දිගටම පවත්වාගෙන යනකොට දැනෙන සතුට වෙනයි. ඉතින් ඒ සතුට චුට්ටක්වත් අඩු කරගන්න මම කැමති නැහැ. මට පොඩ්ඩක් බැරි වෙනකොට වුණත් නන්දු ඒක ඉතාමත් හොඳට කරනවා. වෙලාවකට මම නන්දුටම දීලා ඉන්නවා. මොකද නන්දු හරි ආසාවෙන් එයා ඒ වැඩ කටයුතු කරන්නේ. ඒක යාට ලොකු පිනක්. ඉතින් අපේ අම්මා ගෙදර ආවහම මං අම්මට දෙනවා බුදුමැදුර වැඩ ටික් කරගෙන යන්න. මොකද අපේ බුදුමැදුරට හැමෝම කැමති. ඉතින් අද අපි සචිත් ගැතින් හවස ගිලම්පස පූජාව තැන්පත් කරමු. මොකද එයාට ගෙදර රැඳෙන්නෙම නැහනේ. අද අපි හවස ගිලන්පස පූජාවට මල් වලට පහන් වලට අමතරව උණු පෑන් එකක්, සිසිල් පෑන් එකක්, පොල් පලා, එතකොට රණවරා, කෝපි ඒ වගේ දේවල් තමයි පූජ කරන්නේ. මේ දවස්වල මම එළියට ගියොත් මට ආදරය කරන කවුරු හරිම කෙනෙක් හම්බ වෙනවා. ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා කතා කරනකොට මට හැමදාම මතක් කරන්නේ අපේ බුදුමැදුර ගැනයි, මේ ගිලන්පස පූජාවල්, බුද්ධ පූජාවල් ගැන. ඉතින් එයාලත් ඒ විදිහටම කරනවයි කියලා දැනගත්තාම හිතට දැනෙන්නේ ලොකු සතුටක්.
ඒ වගේම මගේ ජීවිතයෙන් කාගේ හරි ජීවිතයකට වටිනාකමක් එකතු වුණා නේද කියලා මං හරියට සතුට වෙනවා. මොකද අපේ බුදුමැදුරේ මේ කරන ගිලන්පස පූජාවන් බුද්ධ පූජාවන් දැකලා ගොඩක් අක්කලා නංගිලා නැන්දලා එයාලටත් පුළුවන් විදියට ආයෙත් අලුතෙන් හිතලා බුද්ධ පූජාව කරන එක ගැන මට තියෙන ලොකු සතුටක්. මට තියෙන්නේ හරිම සැහැල්ලු ජීවිතයක්. මට පුළුවන්කම තියෙද්දිත් මේ සැහැල්ලු ජීවිතේ සංකීර්ණ කරගන්න මම පොඩ්ඩක්වත් එහෙම වෙන්න උත්සාහ කරන්නේ. මං හරි ආසයි මගේ මේ නිදහස් නිස්කලංක ජීවිතේට. ඒ වගේම මට පුළුවන් විදිහට පිනක් දහමක් කරගෙන මට මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ ඇත්තටම සචිත් මට අවශ්‍ය කරන නිදහස ලැබලා දෙන නිසා. ඉතින් ලොකු ලොකු නීති දාන්න නැතුව මාව මානසිකව වටන්න නැතුව එයා මට මගේ පාඩුවේ මගේ විදිහට ජීවත් වෙන්න දෙන එක නම් හරිම වටිනවා. ඉතින් ඒ නිසා මං එයාට හැමදාම පින් දෙනවා. ඒ වගේම එයාගේ ජීවිතෙත් පින්කම් වලින් පුරව ගන්න මං එයාට හැම තිස්සෙම උපදෙස් දෙනවා. ඒ වගේම ඒවට මං ගොඩාක් උදව් කරනවා. ඉතින් අපි දෙන්නට දෙන්නා, ඒ වගේම නන්දු, එතකොට අපේ අම්මලා, අපි ඔක්කොම එකතු වෙලා කොහොම හරි මේ සංසාරයෙන් ගොඩ එන්න හැබැයි. ඒ වගේම දැම්මට ලොකු පවුලක් ඉන්නවා. ඒ තමයි ඕගොල්ලෝ. ඉතින් ඔයාලත් මේ කරන හැම පිනකම කොටස්කාරයෝ. ඉතින් හැමදාම බුදුන් ඇඳලා ඉවරුණාත්ම මං ඔයාලා හැමෝටම පින් දෙනවා. ඕගොල්ලෝ නම් වශයෙන් පෞද්ගලිකව මන් දන්නේ නැති වුණත් මට ඔයාලව හැමෝම මතකයි. ඉතින් මං ඔයාලා හැමෝටම හැමදාම බුදුමැදුරේ වැඩ ටික ඉවරුණාට පස්සේ පින් දෙනවා. මගේ උපන්දිනය වෙනුවෙන් මම මටම තෑගි කරගත්ත මේ ලස්සන බුදු පිළිම වහන්සේ ඔයාලට තාසි හිතනද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ බුදු පිළිම වහන්සේ මෙතන තැන්පත් කරගත්තට පස්සේ බුදුමැදුරට අමුතුම එළියක් එකතු වුණා කියලා මට හිතෙන්නේ. උන්වහන්සේගේ සිවුරේ පාටට මං හරීම කැමතියි. ඒ සිවුරේ පාට දකින්නකොට මට මතක් වෙන්නේ නා උයනමයි. ඉතින් හවස ගිලන්පස පූජාවෙන් පස්සේ මමයි සචිතුයි කතා වුණා චුට්ටක් එළියට යන්න. මේ නිවාඩු කාලෙම මං ගෙදර උයපු එකමනේ කරේ. ඉතින් අපි දෙන්න කතා වුණා අද එළියට ගිහින් කෑම කමු කියලා. මට හරි ආසාවක් තිබුණා ඉන්ඩියන් ෆුඩ් ගන්න. ඉතින් කුරුණෑගල මයිබර්ග් එක තමයි මං දන්න තරමින් රසම ඉන්ඩියන් ෆුඩ් තියෙන්නේ. ඉතින් අද අපි එතනට ගිහින් නාන් කන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉස්සර නම් මං කැමරාවට හරි බයයි, දැන් නම් එහෙම නැහැ. ඔයාලා එක්ක වුණත් කෝලමට මොනවා හරි කරන්න මට පොඩ්ඩක්වත් ලැජ්ජ හිතෙන්නේ නැහැ. ඉතින් මොකද මම දන්නවා මං කැමරාව දිහා බලන හැම වෙලාවකම මං ඕගොල්ලෝ දිහා බලනවායි කියලා. ඉතින් කොහොම හරි හතා මාට විතර වශකක් දාලා සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තේ. මොකද මං ආස නැහැ එළියට යනකොට ටිකක් අර කරදරකාරී ඇඳුම් අඳින්න. ඉතින් ටී ෂර්ට් එක්කුයි එලිපන් පෑන්ට් එක්කුයි දාගත්තා. පොඩ්ඩක් එහෙම මෙහෙම වුණ හරි මූණි උලාගත්තා. ඔන්න දැන් ඉතින් යන්නේ කන්නන යන්නේ. ඉතින් කන මූඩ් එකෙන්මයි යන්නේ. මොකද අපි අද වේලස්සෙන් ඉන්නේ කෑම කෑවේ හරිම බඩගිනීමේ වෙනකොට. කොහෙන් හරි කන්න අරන් දෙන්නම් කිව්වම අතේ එල්ලිලා යන්නේ. ඉතින් මයි බේකර් රෙස්ටරන්ට් එක ඉස්සරට වඩා දැන් හරිම ලස්සන වෙලා තියෙන්නේ. අපි මේක ඕපන් කරපු දවස ඉඳන්ම මෙතෙන්ට එනවා. අද ගොඩක් සෙනග ඉන්න දවසක්. ඉතින් ආස ආස හිතනේව ඕඩ කරා. සචිතුත් ඕඩ කරා, මමත් ඕඩ කරා. වෙනදා වගේම කෑම වැඩිත් උනා. ඉතින් කොහොම හරි දැන් ඔන්න කන්න තමයි හදන්නේ. ඉතින් අද දවසේම ඕගොල්ලෝ මාත් එක්ක හිටියා. මට සතුටුයි අද දවසේම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ලැබිච්ච එක ගැන. එහෙනම් ඉතින් මං ගොඩාක් උත්සාහ කරනවා බදාද එන්න. බැරි වුණොත් අනිවාර්යෙන් සිකුරාදා එනවා. මං ගිහින් එනකන් එහෙනම් ඕගොල්ලෝ වෙනදා වගේම පරිස්සමෙන් සතුටින් ඉන්න. මම මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරේ. තෙරුවන් සරණයි. සුබ දවසක්.